ඔබ සියලු දෙනාම පිළිගන්නවා කෝස්ටල් සේෆ්ටි චැනල් එක වෙතට. අපි අද කියන්න හදන්නේ ඉක්මන්ට බෝට්ටුවක් ඇන්කර් කරන්නේ කොහොමද කියලා. මේ තමයි තියෙන්නේ නැංගුරම් පද්ධතිය. විවිධාකාර ඇන්කර් වර්ග තියෙනවා. කොහොමද අපි හොඳින් ඇන්කර් කරගන්නේ? මේ තමයි තියෙන්නේ නැංගුරම් සිස්ටම් එක. ඒකට අයත් වෙනවා ඇන්කර් එක, චේන් එක සහ කඹ. සහ අපි තව යොදා ගන්නවා කොකු. මේ තමයි තියෙන්නේ මුහුද සහ මුහුදු පතුල. මේ මුලින්ම තියෙන්නේ අපේ ඇන්කර් එක. ඊට පස්සේ අපි යොදා ගන්නවා මීටර් 10ක් වගේ දිග චේන් එකක්. අපි ඊට පස්සේ එතනින් කඹයක් යොදා ගන්නවා. මේ කඹය සාමාන්‍යයෙන් දාද්දී අපි දාන්න ඕන වතුරේ ගැඹුර හා සමානවම 5 ගුණයක්. මේ තියෙන්නේ ඇන්කර් වර්ග කිහිපයක්. මේ තමයි තියෙන්නේ ෆිෂර්මන් ඇන්කර් එක. මේ අපිට භාවිතා කරන්න පුළුවන් මුහුදු පැලෑටි වැනි ප්‍රදේශවලට සහ ගල් තියෙන තැන්වලට. මේ හරියන්නේ නැහැ වැලි සහ මඩ තියෙන තැන්වලට. මේ තමයි තියෙන්නේ ඩෙල් ටැන්කර් එක. මේ අපිට හැමතැනටම වගේ භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මඩ සහ මුහුදු පැලෑටි තියෙන තැන්වලට වගේ ගොඩක් හොඳයි. විශාල ගල් තියෙන තැන්වලට මේක භාවිතා කරන්න හරි අමාරුයි. මේ තමයි තියෙන්නේ ග්‍රැප්නල් ෆෝල්ඩින් ඇන්කර් එක. මේ කුඩා හුලන් බෝට්ටු සඳහා ගොඩක් හොඳයි. ගල් තියෙන තැන්වලට ගොඩක් හරි යනවා මේ ඇන්කර් එක. සාමාන්‍යයෙන් අපි මේ භාවිතා කරන්න පුළුවන් නැවක් ගිනි ගත්තොත් වගේ දෙයකට සාමාන්‍යයෙන්, එහෙම නැත්නම් අපේ කේබල් එකක් හෝ කඹයක් ජලයට වැටුනොතින් මේ මාර්ගයෙන් අපිට එය ගොඩ ගන්න හැකියි. මේ තියෙන්නේ මෂරූම් ඇන්කර් එක. මේ අපිට භාවිතා කරන්න පුළුවන් වැව්වලට සහ මඩ සහිත ගංගාවලට. මේ මුහුදේ භාවිතා කිරීමට ගොඩක් අමාරුයි. ගල් සහ මුහුදු පැලෑටි තියෙන තැන්වලට හරි අපහසුයි භාවිතා කරන්න. මේ තමයි තියෙන්නේ බ්‍රූස් ඇන්කර් එක. මෙය සාමාන්‍යයෙන් හැම තැනටම භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මඩ සහ වැල්ලි තියෙන තැන්වලට මේ ගොඩක් හොඳයි. ගල් සහ මුහුදු පැලෑටි තියෙන තැන්වලට මේක හරි අමාරුයි. ඔව්, මේ තියෙන්නේ ඩන්ෆෝත් ඇන්කර් එක. මේක හොඳයි මඩ සහ වැලිවලට පහසුවෙන් ඇන්කර් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක අපිට හැමතැනටම වගේ දාන්න පුළුවන්. නමුත් සමතලා ගල් තියෙන ප්ලේස් වලට මේ ඇන්කර් එක අපිට යොදා ගන්න බෑ. ඔව්, අපි ඊළඟට බලමු ඇන්කර් කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලන්න ඕන හුලං එන්නේ මොන දිශාවෙන්ද, වතුරේ තත්ත්වය කොහොමද කියලා. අපි මුලින්ම බෝට්ටුවෙන් හුලං එන පැත්තට මුහුණලා ගමන් කරනවා. ඊට පස්සේ තමයි අපි හිමීට ඇන්කර් එක වතුරට දාන්නේ. ඊට පස්සේ අපි ඇන්කර් එක අවසානයේ මීටර් 10ක වගේ චේන් එකක් ජොයින් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි කඹය දාන්නේ. කඹය දාද්දී වතුරේ ගැඹුරෙන් 5 ගුණයක් දානවා. මේ තමයි තියෙන්නේ වැලිගම් බොක්ක. අපි සාමාන්‍යයෙන් ඇන්කර් කරාට පස්සේ බලන්න ඕන බෝට්ටුව හරිය මෙහෙ පාවෙනවද කියලා. අපිට ඒක බලාගන්න නියම ක්‍රමයක් තමයි මේ තියෙන පුංචි දූපත් දෙක තියෙන්නේ. ඒ දෙකෙන් පොඩි ලෑම් මාක්යක් වගේ තියාගන්න පුළුවන්.
ඊට පස්සේ බලාගන්න පුළුවන් බෝට්ටුව පාවෙනවද නැද්ද කියලා. මේ තමයි තියෙන්නේ අපිට අවශ්‍ය වෙන උපදෙස් කිහිපයක්. අපි සුදුසු ඇන්කර් එක භාවිතා කරන්න ඕන. ආම් වශයෙන් මීටර් 10ක චේන් එකක් අනිවාර්ය වෙනවා. ඇන්කර් එකයි කඹයයි හරියාකාරයෙන් භාවිතා කරන්න ඕන. හැම දෙයක්ම හොඳින් සහ එමින් පාලනය කරන්න ඕන. ඇන්කර් කරාට පස්සේ බලන්න ඕන එය හොඳින් ඇන්කර් වෙලාද කියලා. ඔයාලට තවත් තොරතුරු අවශ්‍ය නම් ඔයාලට පිවිසෙන්න පුළුවන් www.coastalsafety.com.